සද්ධාවන්ත කාරුණික පින්නතුනි, සෑම දිනාම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ ලොවට සැනසිල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් කාලයේ පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දිනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. පින්නතුනි, අද ලෞතර බුදුරජාණන් වහන්සේ පිළිබඳව කතා කරන්න ඕන දවසක්. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්නකොට භික්ෂුන් වහන්සේලා පිරිසක් ආනන්ද මාහිමියන් වහන්සේට ඇවිල්ලා මතක් කරනවා, පින්වත් ආනන්දයන් වහන්ස, හුඟ දවසකින් බුදුරජාණන් වහන්සේ දකින්න හම්බුන්නේ, ධර්ම සාකච්ඡාවක් කරන්න හම්බුන්නේ, ඒකට කාලයක් හදාගන්න පුළුවන් නම් හොඳයි කියලා මතක් කළා. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේට කිව්වා, හොඳයි එහෙමනම් අද හවස රම්මක බ්‍රාහ්මණයාගේ ආරාමයට වඩින්න, එතනදී අවස්ථාව ලැබෙන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමෙ ඉඳලා පිණ්ඩපාති හිම වළඳලා, පිණ්ඩපාති කරලා, පිණ්ඩපාති වළඳලා ආනන්ද මාහිමියන් වහන්සේට මතක් කරන, ආනන්ද අපි දවල් කාලයේ ගත කරන්න පූර්ව ආරාමයට වඩින්න, බලන්න කොච්චර නිදහස් ජීවිතයක් දුන්නාතේ ගත කරලා තියෙන. උදේ කාලේ බොහොම නිදහසේ සවැත්නුවර ගත කරනවා. හවස උන්වහන්සේ වදාරනවා, අපි හවස් කාලේ පූර්ව ආරාමයට වඩින්න. ඉතින් බුදුරජාණන් වහන්සේ, ආනන්ද මාහිමියන් වහන්සේ එහිමයි භාගතුන් වහන්සේ කියලා පූර්ව ආරාමයට වඩිනවා. පූර්ව ආරාමෙ ඉඳලා බුදුරජාණන් වහන්සේ වදාරනවා, ආනන්ද දැන් ටිකක් ඇඟපත සෝදා ගන්නට ඕන. ඉතින් බටහිර පැත්තේ තියෙන පොකුණට ආනන්ද මාහිමියන් වහන්සේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ වඩම්බනවා. ඉතින් ඇඟපත සෝදාගෙන ගත්ත වෙලාවේ ආනන්ද මාහිමියන් වහන්සේ බුදුරජාණන් වහන්සේට මතක් කරන, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, මේ රම්මක බ්‍රාහ්මණයාගේ ආරාමයේ ළඟමයි තියෙන්නේ, වැඩි දුර නෑ. ඒ වගේම රමණීය තැනක්. අනේ භාග්‍යතුන් වහන්සේ, අපි එතෙන්ට වඩිමුද? දැන් බලන්න උන්වහන්සේලාගේ භාෂා විලාසය. දැන් අපි එහෙමනම් කියයි, භාග්‍යතුන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා පිරිසක් ඔබ වහන්සේ හුඟ දවසකින් කතා කරේ නෑ කියලා හම්බෙන්න ඕන කිව්වා. මම කිව්වා රම්මකාරාමයට යන්න, එහෙම කියන්නේ නේද? නමුත් එහෙම කිව්වේ නෑ. මේ ස්වාමීන් වහන්සේ ආනන්ද මාහිමියන් වහන්සේ වදාළේ මේක වැඩි ඈතක් නෑ, හරිම රමණීය තැන, භාගතුන් වහන්සේ සිතෙන්ට වැඩම කරමු. ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩියා. වටිනකොට මේ භික්ෂුන් වහන්සේලා ඒ ආරාමයේ දොරවල් වහගෙන, මං හිතන්නේ ඒ කාලේ දූවිලි එහෙම තියෙන්න ඇති, දොරවල් වහගෙන ධර්ම සාකච්ඡාවක් ඇතුලේ කතාවක්. බුදුරජාණන් වහන්සේ ආනන්ද මාහිමියන් වහන්සේට මතක් කරන, ආනන්ද මොකක් හරි කතාවක් ඇතුලේ අපි ටිකක් ඉමු, කතාව ඉවර වෙනකන්. දැන් අද වගේ වුණා නම් බලන්න, අද වගේ වුණා නම් බුදුරජාණන් වහන්සේ වඩිනවා කිව්වා නම් කල් ඇතුව දන්නවලා, පාවඩ දාලා නේ, කෝ කුඩේ ගත්තේ නැද්ද, කවුද කුඩේ වෙලාවට ගත්තේ නැ, මං ඔච්චර කියලත් මේ දොරවල් වහගෙන සාකච්ඡා කර කර හිටිය එහෙම කතාවක් නැහැ. බුදුරජාණන් වහන්සේ කිව්වා ආනන්ද ස්වාමීන් වහන්සේට, ආනන්ද අපි ටිකක් ගිමු, මේගොල්ලෝ මොන හරි කතාවක්. ඉතින් කතාව ඉවර වෙනකොට භාග්‍යතුන් වහන්සේ මීට ගිහිල්ලා දොරට තට්ටුවක් දාලා උගුර පෑදුවා. ඒ වෙලාවේ මේ භික්ෂුන් වහන්සේලා ඊට ඇවිල්ලා ඉතින් භාග්‍යතුන් වහන්සේ වන්දනා කළා. ඉතින් බුදුරජාණන් වහන්සේට මේ හැම තැනම ආසනයක් පනවලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වාඩි වුණා. වැඩ ඉඳලා ඇහුව, මොනවද මං එන්න කලින් කතා කර කර හිටියේ? ඉතින් මේ භික්ෂුන් වහන්සේලා කියන, අනේ භාග්‍යතුන් වහන්සේ, වෙන දෙයක් නෙවෙයි,
භාග්‍යතුන් වහන්සේගේ තියෙන මහා වටිනාකමයි අපි කතා කරේ. ආ බොහෝම හොඳයි කියලා. බුදුරජාණන් වහන්සේ ආර්ය පරීක්ෂණයත් අනාර්ය පරීක්ෂණයත් මේ භික්ෂුන් වහන්සේලට දේශනා කළා. අනාර්ය පරීක්ෂණය කියන්නේ මොකක්ද? අනාර්ය පරීක්ෂණය කියන්නේ අපේ පරීක්ෂණ නේද? ඒ කියන්නේ අපි උප්පත්තියක් ලැබලා ඉන්නවා, ජාතිය ස්වභාව කරගෙන ඉපදිලා තියෙනවා. අපි හොයන්නේම නැවත ඉපදෙන දේවල් පමණයි. දරුවෝ වුණත්, ගෙවල් වුණත්, සල්ලි වුණත්, ඔය හැම දෙයක්ම උපදින්න හේතු වෙන දේවල්. ජරාව ස්වභාව කරගෙන ඉන්න කෙනෙක් ඒකමයි හොයන්නේ. ව්‍යාධිය ස්වභාව කරගෙන ඉන්න කෙනෙක්, මරණය ස්වභාව කරගෙන ඉන්න කෙනෙක්, ඊට අදාළ දේවල් තමයි සම්පූර්ණ කරන්නේ. ඒක තමයි අනාර්ය පරීක්ෂණය. ආර්ය පරීක්ෂණය තමයි ජාතිය ස්වභාව කොට ඇති කෙනෙක් ජාතිය ස්වභාව කොට නැති දේවල් හොයන. ඒ කියන්නේ උපදින් නැති දේවල් හොයන, ජරාවටපත් වෙන්නේ නැති දේවල් හොයන, ව්‍යාධියටපත් වෙන්නේ නැති, මරණයටපත් වෙන්නේ නැති පරීක්ෂණය තමයි ආර්ය පරීක්ෂණය. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට අදාරනවා, මහණෙනි, ඉතින් මම ගෙදර ඉන්න කාලේ මට තේරුණා, මට ඒ කාලේ බත්‍ර යවුණ කාලේ මගේ හොඳට කොණ්ඩේ සුදු පාටට තිබුණා, කළු පාටට තිබුණා. ඒ වගේ මම බත්‍ර යවුණ කාලේ මට තේරුණා මේ සතර පෙරනිමිති දැකලා මේක තමයි ස්වභාවය, මේ தത്വයට මම පත් වෙනවා කියලා. ඉතින් උන්වහන්සේ මතක් කරනවා, මම මේක මගේ වැඩිහිටියන්ට මතක් කළා. එතකොට මේක රජ මාලිගාවේ මේ කතන්දරේ ගිහිල්ලා තියෙනවා. තාත්තට, අම්මට, අම්මා කියන්නේ මහ ප්‍රජාපති ගෝතමියට, බිරිඳට, මේ හැමෝටම මේක කිව්වා. නමුත් ඒ අයගෙන් මේක ඩිඩක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මහණෙනි, මම ඒ අය හඬා වැළපෙද්දී රාත්‍රී කාලේ ගිහිගෙන් නික්මුණා. ගිහිගෙන් නික්මනකොට මට කිසිම අදහසක් තිබුණේ නැහැ. දැන් මම මොකද්ද ලෞතුරා අභිසම්බෝධිය පිණිස කරන්න කියලා. දැන් අර යෞවන කාලේ අවුරුදු 29 නේද? දැන් මොකද්ද වැඩපිළිවෙල කියලා උන්වහන්සේ දන්නේ නැහැනේ. උන්වහන්සේ ගිහිගේ නික්මුණා. නික්මිලා ඉස්සෙල්ලාම ගියේ ආලාර කාලාම් ළඟට. ආලාර කාලා මේ කාලේ හිටපු ප්‍රසිද්ධ තාපසෙක්. මෙයා ළඟට ගිහිල්ලා ඒ වෘත සමාදන් වුණා. ටික දවසක් ඉන්නකොට බෝසතාණන් වහන්සේට තේරුණා, මෙයාගේ මේ දේශනාව අනුව නම් මෙයා මොනවා හරි ඵලයක් ලැබලා තමයි ඉන්නේ. මොනවා හරි සමාධියක් තියෙනවා, මොකක් හරි දෙයක් තියෙනවා. දවසක් මේ ගුරුවරයා හම්බෙලා කිව්වා, වහන්සේ දේශනා කරන විලාසයේ අනුව නම් වහන්සේ මොකක් හරි ඵලයකටපත් වෙලා තියෙනවා, මට ඒක කියලා දෙන්න කිව්වා. කිව්වා, මම ආකාසානංචායතන, ආකින්චඤ්ඤායතන, විඥානංචායතන කියන මේ ලෞකික සමාධි තුනම උපදවාගෙන ඉන්නේ, මටත් කියා දෙන්න කිව්වා. ඉතින් කමඨහන කියලා දුන්නා. අහස දිහා බලාගෙන අනන්තෝ ආකාශෝ. ඕක තමයි කමඨහන. හැබැයි එතෙන්ට එන්න නම් පින්නතුනේ ආනාපාන සතිය වගේ සමාධියක් තියෙන්න ඕන. හැබැයි ඒ කාලේ ආනාපාන සතියත් මේගොල්ලෝ දැනගෙන හිටියේ නැහැ. මම හිතන්නේ මොනවා හරි කසින ක්‍රමයකින් තමයි එතෙන්ට එන්නේ. ආකාසානංචායතන ඒගොල්ලෝ ඉන්නේ ඒ වගේ කසින සමාධියකින්. කොහොමද මේක පුරුදු කරන්න කියලා. එක දවසයි ඉතාම ක්ෂණිකවම අපේ මහබෝසතාණන් වහන්සේ ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන කියන ධ්‍යාන තුනම සම්පූර්ණ කළා. සම්පූර්ණ කළා ඇවිල්ලා ආචාර්යවරයාට කිව්වා, මේක හරි. එයා පුදුම වුණා. මේ ටික කරගන්න මං කොච්චර මහන්සි වුණාද? ඔබ මහ පුදුම කෙනෙක් නේ.
ඔබට කීයටවත් මට පහත ආසනයක් පනවන්න බෑ. ඔබත් මගේ මාහා සමාන මස්ුණක තමයි වැඩ ඉන්න ඕනේ. එහෙම කියලා කිව්වා. අපි දෙන්නම එකතු වෙලා මේ ශ්‍රාවකයන්ට බණ කියමු. ටික දවසක් මේ වැඩිත් කරා. තේරුණා මෙතනින් ගිහිල්ලත් නැවත උපදින විඥානං ඡායතන බඹතලේ. මම හොයන්නේ උපදීමක් නැති තැනක්. ඊළඟට ආරංචි වුණා ඒක තමයි පින්නතුනි සත්‍ය සොයන ගවේෂකයෙකුගේ ස්වභාවය. ඊළඟට ආරංචි වුණා තව තාපසයෙක් ඉන්නවා උද්දක රාම්පුත්ත. මෙයා ළඟට ගියා අර විදිහටම මුකුත් දන්නේ නැහැ වගේ හිටියා. ඒ වෘත්ත සමාදන් වුණා. ඉතින් නොයෙක් දීපු නොයෙක් දේවල් ප්‍රගුණ කළා. අර විදිහටම ගිහිල්ලා කිව්වා ඔබ වහන්සේ මොන හරි දෙයක් ඔබ වහන්සේ ළඟ තියෙනවා. ඒක මට කියා දෙන්න. කිව්වා මම ලෞකික වශයෙන් ලබන්න තියෙන ඉහළම සමාධිය. ලෞකික වශයෙන් කියලා කිව්වේ නෑ. එයා කිව්වේ කොහොමද? මේ ලෝකයේ තියෙන ඉහළම සමාධිලාභියා තමයි මම. මොකක්ද ඒ සමාධිය? නේව සංඥා නා සංඥායතන සමාධි. ඒක පින්නතුනි කල්ප 84000ක්. ඒ සමාධිය පිරිහෙන්නේ නැතුව මැරුණොත් කෙලින්ම කල්ප 84000ක් ඉන්නවා කල්පත්තායි වගේ. ඉතින් අපේ බෝසතාණන් වහන්සේ සාරාසංකේ කල්ප ලක්ෂයක්. මේකේ ආවිස විතරක් කල්ප 84000ක්. කල්ප අවුරුදු එහෙම නෙවෙයි කල්ප. ඉතින් මේක කර්මත්තාන ඉගෙන ගත්තා නත්ති කිංචි කිසිවක් නැහැ. ඒක තමයි කර්මත්තාන. අනේ උදේ කර්මත්තානේ අරගෙන ගිය හවස් වෙනකොට ඇවිල්ලා වැඩි හරි කියලා. තී වෙලාවේ උද්දක රාම පොත්ත පුදුම වුණා. මේක කාටවත් නම් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඉතින් ධ්‍යානය පිළිබඳව සාකච්ඡා කරා. උද්දක රාම පොත්තට කට උත්තර නැහැ. එනික සම්පූර්ණ කළා. කිව්වා අර විදිහටම අපි දෙන්න එකතු වෙලා මේ ශ්‍රාවකයන්ට බණ කියමු. උන්වහන්සේ ටික දවසක් එක කළා. උන්වහන්සේ තේරුණා මේක නෙවෙයි මම හොයන තැන. පින්නතුනි මෙතන මට හිතිච්ච දෙයක් තමයි මේ අවස්ථාවම බුදුරජාණන් වහන්සේ මහබෝසතාණන් වහන්සේ කෙරෙහි ප්‍රසාදී ඇති කරගන්න පින්නතුනි මේ අවස්ථාව පුදුම අවස්ථාවක්. එහෙම කියන්නේ දැන් බලන්නකෝ මේ අම්මා කෙනෙක් કોઈ භාවනා කරලා අපිට මොකක් හරි ආලෝකයක් ඇති වුණායි කියලා. ඒවත් උපක්ලේශ. ඕක පින්නතුනි කඩන්න අපි ඔළුවෙන් හිටගෙන කිව්වත් ඔක පිළිගන්නේ නැන්නේ. ඔය සමාධිය නෑ නෑ ඒක තමයි. ඒක ලොකු දෙයක්. එතකොට බලන්න ඒ තමන් ඇති කරගත් අත්දැකීම ඒක අවතක්සේරු කරන්නවත් ඒකෙන් අයින් වෙන්නවත් කැමති නැහැ. එතකොට අපේ මහබෝසතාණන් වහන්සේ අෂ්ඨ සමාපත්තිය වල අවසාන සමාපත්තිය. ඒකට ගිහිල්ලත් හිතුවනම් මේක නෙවෙයි මම හොයන දේ කියලා. එතකොට බලන්න වහන්සේගේ ගුණ මහාන් තත්වෙනේ. මහා පුදුම අවස්ථාවක්. ඒ අවස්ථාවට කල්පනා කරලා බලනකොට නේම සංඥා නා සංඥායතන කියන්නේ මේ බුද්ධ ශාසනය තුලත් උගන්වනවා අට සමාපatti වලට. ඒ සමාපත්තියට ගෙලවත් උන්වහන්සේ අහුුන්නේ නැහැ. උන්වහන්සේ කල්පනා කළා මේක හරියන එකක් නෙවෙයි මම යන්න ඕනේ මාර්ගය සොයාගෙන. ඉතින් ඊළඟට මොකද දුෂ්කර ක්‍රියා කරන්න පටන් ගත්තා. මේ ලෝකේ විඳින්න තියෙන අන්ත දුක් විඳා. ඒක මිනිස්සෙකුට පින්නතුනේ හීනකින්වත් හිතන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ තරම් දුක් විඳා. නමුත් ඒක මාර්ගය නෙවෙයි කියලා තේරුම් ගත්තා. පස්වග ස්වාමීන් වහන්සේලා බැලුවා. ඒ කාලේ උපස්ථාන කරේ මේ ස්වාමීන් වහන්සේලානේ. අනේ දැන් මේ සිද්ධාර්ථ තාපසයා දැන් ඉතින් මේකෙන් අයින් වෙන්න වගේ හදන්නේ කියලා හිමීට ඒගොල්ලෝ අයින් වුණා. මෙයාට මේ සත්‍ය අවබෝධ කරගන්න බෑ. ඉතින් ලෝකෙ ඉදා ඉඳලා අද දක්වාම දුෂ්කර ප්‍රතිපදාවට පහදිනවා නේද? මට මතකයි අපි ගෙදර ඉන්න කාලේ අපේ අම්මලා වුණත් කියනවා දැන් ඔය අපේ ගමේ පන්සල්වල ඉස්සර සමහර හාමුදුරුවෝ සෙරප්පු දෙකක් දැම්මේ නැත්නම් අම්මා ඉතින් පුදුම පැහැදීමක්.
අර හාමුදුරුව කොච්චර වටිනවද බලන්න සෙරප්පු දෙකක්වත් දාන්නේ. ඉතින් බැරි වෙලාවත් උන්වහන්සේගේ කකුලේ තුවාලයක් හැදිලා සෙරප්පු දෙකක් දැම්මුත් මොකද වෙන්නේ? පැහැදීම නැති වෙලා යනවා. ඒ පැහැදුනේ සෙරප්පු දාන්න නැතුවට. හැබැයි ඉතින් බුදුරජාණන් වහන්සේ ශ්‍රමණ පරිස්කාරයක් හැටියට සෙරප්පු දෙකක් අනුදන්ව දාරලා තියෙනවා. එතකොට බලන්න අපි පහදින්න ඕන තැනට තමයි පහදින්න ඕන. ඉතින් දැන් මේ බුදුරජාණන් වහන්සේට මහබෝසතාණන් වහන්සේ කල්පනා කළා. දැන් අර ස්වාමීන් වහන්සේලාට කියනවා, මහණනි මම මේ වැඩේ කරගෙන යනකොට අනේ මා ළඟ හිටපු පස්වග මහණුත් මාව දාලා ගියා. ඉතින් මට ඒ වෙලාවේ මතක් වුණේ මේකක්වත් හරියන්නේ නැහැ. දැන් නේව සංඥා නා සංඥායතනෙ දක්වාගේ උත්තමේ මේක හරියන්නේ අර පුංචි සන්ධි දඹගහ යට කරපු ආනාපාන සතියට මම යන්න ඕනේ. ආනාපාන සති සමාධිය පාදක කරගත්තා. ඊළඟට වජිරාසනේ වාඩි වෙලා පිනටම පහළ වෙච්ච වජිරාසනේ වාඩි වෙලා උන්වහන්සේ මහා වීරියක් අදිෂ්ඨාන කළා. මම මැරුණා, මගේ ලේ සිඳිලා ගියත්, මගේ නහරවැල් වියලිලා ගියත්, මොන දේ වුණත් සත්‍ය හොයාගන්න නැතුව මම මේ ආසනෙ නැගිටින්නේ නැහැ කියලා උන්වහන්සේ අදිෂ්ඨාන කරගත්තා. භික්ෂුන් වහන්සේලාට කියනවා, මෙන්න මම ආර්ය පරීක්ෂණය කරපු විදිහ. එහෙම හිතලා මම ආනාපාන සති සමාධිය පාදක කරගත්තා. ආනාපාන සති සමාධිය පාදක කරගෙන ලෝතුරා බුද්ධ රාජ්‍යයට මම පැමිණවා දාලා. පින්නතුනේ එතනදී උන්වහන්සේ වීරිය පිළිබඳව පුදුම විදිහට දේශනා කරනවා. දැන් පින්නතුල අහලා ඇති මහා ගෝසිංග සූත්‍රය. මහා ගෝසිංග සූත්‍රයේ සරියුත් මහරහතන් වහන්සේ, මොගලන් මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ, අනද ස්වාමීන්ද්‍රයන් වහන්සේ, රේවත ස්වාමීන්ද්‍රයන් වහන්සේ, මේ වගේ ස්වාමීන් වහන්සේලා ඔක්කොම අසූ මහා ශ්‍රාවකයන්ගෙන් වැඩි පිරිසක් ගෝසිංග වනයට එකතු වුණා. එදා රෑ රාත්‍රී කාලේ ගත කිරි ගෝසිංග සාල වනේ. ඉතින් ඒ වෙලාවේ මේ මහා නාගයන් වහන්සේලාට හිතුණා, අද තමයි බණ ධර්මයේ කතා කරන්න හොඳ දවස. කට්ටිය එකතු වෙලා ධර්ම ගෞරවේ. ඉතින් එක එක කෙනා දැන් මේ රහතන් වහන්සේලා ටික දැන් බුදුරජාණන් වහන්සේ පැත්තක වැඩ ඉන්නවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා ඔක්කොම එකතු වුණා ධර්ම සාකච්ඡාවකට. ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ අහනවා සරියුත් ස්වාමීන් වහන්සේගෙන්, පින්වත් සාරිපුත්‍රයන් වහන්සේ, මේ ගෝසිංග සාල වනයේ සෝභමානත් වත්වන්නේ කවර භික්ෂුන් වහන්සේලාගෙන්ද? ඒ වෙලාවේ සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා, ගෝසිංග සාලවනේ සෝභමානවත් වෙන්නේ මහා ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලාගේ. උන්වහන්සේගේ ස්වභාවය අනුව උන්වහන්සේ දේශනා කළ ආභිධම්මික භික්ෂුන් වහන්සේලාගෙන් මේ ගෝසිංග සාලවනේ බබලනවා කිව්වා. ඊළඟට සරියුත් මහරහතන් වහන්සේ මොග්ගල්ලාණගේ අදහස මොකක්ද? මගේ අදහස නම් 'ඉර්ධි ප්‍රාතිහාර පාඩ භික්ෂුන් වහන්සේලාගේ මේ ගෝසිංග සාලවනේ බබලන ශෝභමානවත් වෙනවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ අදහස මොකද්ද? සරියුත් මහරහතන් වහන්සේ ඇහුවා, මගේ අදහස නම් ස්වාමීනි, දුතාංගධාරී භික්ෂුන් වහන්සේලාගෙන් තමයි මේ ගෝසිංග සාලවන්නේ බබලන්. උන්වහන්සේගේ ස්වරූපය අනුව උන්වහන්සේ පැහැදිලි කළා. ඊළඟට අනුරුද්ධ මහරහතන් වහන්සේගේ අනුරුද්ධගේ අදහස මොකද්ද? උන්වහන්සේ දේශනා කරන මට නම් හැඟෙන්නේ දිවස් ඇති භික්ෂුන් වහන්සේලාගෙන් තමයි මේ ගෝසිංග වනයේ සෝභමානවත් වෙන්නේ. ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා. ආනන්ද හාමුදුරන් කියනවා, සතිමන්ත දිතිමන්ත පාඩම් කරන, සද්ධායනා කරන, ධර්මයේ දරාගන්න භික්ෂුන් වහන්සේලාගෙන් තමයි මේක බබලන්නේ.
ඉතින් දැන් මේ කතාව මේ විදිහට ගිලක් මේ භික්ෂුන් වහන්සේලා හිතුවා අපි බුදුරජාණන් වහන්සේගේ අදහසත් මේකට ගමු. ඔක්කොම එකතු වෙලා භාගතුන් වහන්සේ ළඟට වැඩම කළා. වැඩම කරලා බුදුරජාණන් වහන්සේට මේ කාරණේ ඔක්කොම මතක් කළා. අනේක මහා කරුණාවෙන් භාගතුන් වහන්සේගේ අදහසත් අපිට ඉදිරිපත් කරන්න කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා එහෙනම් මගේ අදහස මම ඉදිරිපත් කරන්නම්. මගේ අදහස තමයි යම් කිසි කෙලෙස් සහිත කෙනෙක් භික්ෂුවක් භික්ෂුණියක් උපාසකෙක් උපාසිකාවක් කෙලෙස් සහිත කෙනෙක් කෙලෙස් නැති කරගන්නවා කියන මහා අදිෂ්ඨානයෙන් යුක්තව වීරියෙන් යුක්තව මේ ගෝසිංහ සාලවනේ පරියංකයක් බැඳ ගන්නවා නම් එවැනි භික්ෂූන්ගෙන් එවැනි ශ්‍රාවකයන්ගෙන් මේ ගෝසිංහ සාලවනේ සෝභමානවත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඉතින් එහෙමනම් බලන්න පින්නතුනේ උන්වහන්සේ අගේ කරේ මේ වීරිය එක අවස්ථාවක නෙවෙයි අවස්ථා රාශියක මේ වීරිය මේ විදිහට බුදුරජාණන් වහන්සේ වර්ණනා කළා තියෙනවා. ඉතින් ඊළඟට මේ විදිහට දැන් මේ ආර්ය පරීක්ෂණය පිළිබඳව බුදුරජාණන් වහන්සේ කරුණු පැහැදිලි කරනවා. ඉතින් මේ විදිහට 540ක් උන්වහන්සේ සත්වයාට මේ අමා සනසිල්ල ගෙන දෙමින් ලෝකේ වැඩ හිටියා. ඉතින් පින්නතුනි මම මේ ටික මතක් කරේ බුදුරජාණන් වහන්සේගේ තියෙන මේ නිදහස් මේ මහා ජීවිතයේ පිළිබඳව අපේ ජීවිතයටත් මේ වහනකොට අපි ජීවත් වෙන්න ඕනේ කොහොමද කියන එක අපිට අන්තිමට හරි ටිකක් හැඟෙනවා දැනෙනවා බොහෝම සැහැල්ලුවෙන්. දැන් අපේ අය ජීවත් වෙන්නේ හැමදාම පින්නතුනි මහා කන්දක් ඔලුවේ තියාගෙන. ඒත් කමන්නේ අර චාතුම් මහරජිකේට තරම්වත් ආශය තියනවනේ. දැන් චාතුම් මහරජිකේට නම් අඩු මාංශ තියෙන දිව්‍ය ලෝකවලින් දිව්‍ය වර්ෂ 500යි. දැන් චාතුම් මහරජිකේට එක දවසක් කියලා කියන්නේ අපිට කීයද? අපිට අවුරුදු 50යි. එතකොට ඒ වගේ දවස් 30ක් තමයි එහි මාසෙ. ඒ වගේ මාස 12ක් තමයි එහි අවුරුද්ද. ඒ වගේ අවුරුදු 500ක් එහෙට අවශ්‍ය තියෙනවා. එතකොට ඒක මනුස්ස වර්ෂ වලින් හදලා ගත්තොත් අවුරුදු 90 ලක්ෂයක්. ඒ චාතුම් මහරජික දිව්‍ය ලෝකේ අර කතාවක් තියෙන්නේ. අර උයනට යනවා දෙවගණයි දෙවියයි දෙන්නම. ගිහිල්ලා ඉතින් උයන් ක්‍රීඩාවේ දෙනවා. එතන යදෙනකොට පින්නතුනි දෙවගණ චොත වෙනවා. දැන් මෙහි වගේ මුත ශරීරයක් නැහැනේ. කපුරු පිච්චුවා වගේ තමයි. ඉතින් දෙවියා දැන් ඉතින් ගානක් නැහැ. යා මල් නෙල නෙලා ඉතින් උජනේ ඉන්නවා. මේ දෙවගණ මනුස්ස ලෝකෙ ඉපදෙනවා. මනුස්ස ලෝකෙ ඉපදිලා අවුරුදු 77ක් ආයු වළඳනවා. 73ක්. ඊළඟට ගැහැණු ළමයිම 3 දෙනෙක් හදනවා. 3 දෙනාම කසාද බන්දලා දෙනවා. ඊළඟට මොනබුරු මිනිබිරියන්ගෙන් ඒ සතුටත් විඳිනවා. හැබැයි පින් කරගන්නවා. පින් කරගෙන නැවත අර දිව්‍ය ලෝකෙ උපදිනවා. ඒ අනකොටත් දිව්‍ය පුත්‍රයා උයනේ. අර දිව්‍ය පුත්‍රයා අහන ඔයා දැන් පැයක් දෙකක් මන් දැක්කේ නැහැ. දැන් මෙහා මහා ලොකු වැඩ ටිකක් කරලා ගිහිල්ලා. අරයා තාම උයනේ. එතකොට ඔය මම කිව්වේ ආයුෂ අඩුම දිව්‍ය ලෝකේ. එතකොට බලන්න දිව්‍ය ලෝකේ ඒ පැත්ත හැරිලා මේ පැත්ත හැරෙනකොට අපේ ආයුෂ ඉවරයි. එහෙමනම් පින්නතුනි මේකෙදිවත් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න. එතකොට අද අපි මාතෘකා ස්ථානයේ තබා ගත්තේ බුදුගුණම දේශනා කරන්න ඕන නිසා සාරන්දද සූත්‍රය පින්නතුල අහලා තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කළේ විශාලා මහනුවර වැඩ ඉන්න කාලේ. විශාලාව ගැන කියනකොට අපිට කවුද මතක් වෙන්නේ? ඈ ඕ රතන සූත්‍රාන්ත දේශනාව කළා. ඊළඟට ලිච්ඡවී රජදරුව රාජ්‍ය කරපු ප්‍රදේශයේ තමයි විශාලාව කියලා කියන්නේ. මේ ලිච්ඡවී රජදරුවන්ගේ විශේෂ ලක්ෂණයක් තිබ්බ මොකක්ද?
නිතරම එකතු වෙලා සාකච්ඡා කරනවා. මේක අපරිහාණ ධර්මයක් නේද? බුදුරජාණන් වහන්සේ පරිණාම සූත්‍රයේ දේශනා කළා තියෙන අපරිහාණ ධර්ම. නිතර නිතර එකතු වෙලා සාකච්ඡා කරනවා ඒක දිනුවේ එක්තරා හේතුවක්. ඉතින් මේ ලිච්ඡවී රජදරුවෝ කොච්චර සාකච්ඡා කරාද කියලා ඔප්පු වෙනවා මේ එකම නුවර විශාලා මහනුවර කෝටාගාර ශාලා 500ක් තිබිලා තියෙනවා. කෝටාගාර ශාලා කියන්නේ මේ සාකච්ඡා කරන්නම හදපු ශාලා. දැන් අපේ දැන් පාර්ලිමේන්තුව තියෙන්නේ. දැන් පාර්ලිමේන්තුව තියෙන්නේ රටේ ප්‍රශ්න කතා කරන්න නේද? අන්න ඒ වගේ ශාලා 500ක්. හිතන්න එතකොට කොච්චර මේගොල්ලෝ සාකච්ඡා කරලා තියෙනවද? ඉතින් මේ දේශනාව සිද්ධ වෙච්ච කාලේ මේගොල්ලෝ එකතු වෙලා හිටි සාරන්දද කියන හෝල් එකට ශාලාවට. එකතු වෙලා එදා රාජතාන්ත්‍රික කටයුත්තක් නැති නිසා මේගොල්ලෝ සාකච්ඡා කරේ ලෝකයේ තියෙන දුර්ලභම කාරණා පිළිබඳව. එක රජ කෙනෙක් ඇවිල්ලා කියනවා රජවරු ඔක්කොම දැන් ලිච්ඡවි රජදරු 7000 ගණක් හිටියානේ. මේගොල්ලෝ ඔක්කොම ශාලාවට එකතු වෙලා සාකච්ඡාව පටන් ගන්න කලින් ආරංචියක් ආවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට වැඩම කළා කියලා. ඉතින් ආරංචිය ඇවිල්ලා මේගොල්ලෝ මොකද කරේ? එහෙමනම් දැන් භාග්‍යතුන් වහන්සේ මේ පාරේ පිණ්ඩපාතේ වඩින්න පුළුවන්. බලන්න උන්වහන්සේ හරිම සැහැල්ලුවෙන් තමයි මේ ජීවිතේ 45ක් අවුරුදු ජීවත් වෙලා තියෙන්නේ, වැඩ ඉඳලා තියෙන්නේ. දාන ටික අවශ්‍ය වෙලාට පිණ්ඩපාත යනවා, දානෙ වළඳනවා. බොහෝම සැහැල්ලුවෙන් තථාගතයන් වහන්සේ වැඩ හිටියේ. ඉතින් මේගොල්ලන්ට හිතුණා බුදුරජාණන් වහන්සේ මේ පාරෙන් වඩින්න පුළුවන්. ඉතින් එක මිනිස්සෙකුට කිව්වා ඔයා පාර හිටගෙන ඉන්න ඕන, බැරි වෙලා හරි බුදුරජාණන් වහන්සේ මේ පාරෙන් වැඩියොත් අපිට මතක් කරන්න ඕන. කිහිම කියලා මේගොල්ලෝ සාකච්ඡාව පටන් ගත්තා. සාකච්ඡාව පටන් අරගෙන ඉතින් සාකච්ඡා කරගෙන ගිය මොකද්ද? රාජතාන්ත්‍රික කටයුත්තක් ගැන නෙවෙයි. ලෝකයේ තියෙන දුර්ලභම කාරණා පහක් පිළිබඳව තමයි කතා කරේ. දේවා පිළිබඳව මම වැඩිව විස්තර කරන්න යන්නේ මේ දේශන අවසරවණය කළා තියෙන නිසා. මේගොල්ලෝ කතා කරනවා රාජ්‍යයකට දුර්ලභම වස්තුවක් තමයි හත්ති රතනං. ඒ කියන්නේ සද්දන්ත හස්ති ආයතා. දැන් බලන්නකො පින්නතුනි අද කාලේ වුණත් මිනිස්සු ඇයි ඇත්තු හදන්නේ? අලි හදන්නේ ඇයි? අලි හැදීමෙන් ලොකු ලාභයක් එහෙම උපයන්න පුළුවන්? එහෙම උපයන්න බෑ. මං ඔය අලි හදන ස්වාමීන් වහන්සේලාගේ ඔය රාජමහා විහාරවල හාමුදුරුවන් අහලා බැලුවානේ. පුදුම වදයක් තියෙන එක. ඒ කණ්ඩ දෙනවා කෙනෙක් ලිසි වැඩක් නැහැ නේද? එහෙනම් මොකටද ඇත්තු හදන්නේ? ඇත්තු හදන්නේ පින්නතුනේ තමන්ගේ නම්බුව පෙන්නන්න. සාමාන්‍යයෙන් දැන් බලන්න නිකමට උනක් කියන්නේ අලි ඇත්තු පවා ඉන්නවා කියලානේ කියන්නේ නේද? ඉතින් සාමාන්‍ය මිනිස්සෙකුට එහෙම හිතෙනවා නම් රජ කෙනෙකුට හිතෙනවා කියන කර්මයක් නෙවෙන්නේ. රජ කෙනෙකුට මහ සද්දන්තයක් ඉන්න එක ලොකු දෙයක්. ඉතින් හැමෝම මේක පිළිගත්තා. ඊළඟ තව රජ කෙනෙක් කිව්වා වේගෙන් දුවන්න පුළුවන් අශ්වයා, ආජානීය අශ්වයා. ඒකත් හැමෝම පිළිගත්තා. ඊළඟට තව කෙනෙක් කිව්වා දුර්ලභ වස්තුවක් තමයි මණි රතන. ඒ කියන්නේ ආභරණයක්. උදක ප්‍රසාද මාණිකය කියලා නේකට කියන්නේ. ඒක බොර වතුරකට දැම්මොත් වතුර පැහැපත් වෙනවා. ඉතින් ඒකත් පිළිගත්තා. ඊළඟට තව රජ කෙනෙක් නැගිටලා කියනවා ඉත්‍ති රතන. එතකොට ස්ත්‍රියත් රත්නයක්. දැන් බුදුරජාණන් වහන්සේ ඉත්‍ති රතනං කියලා දේශනා කළා තියෙන ස්ත්‍රිය රත්නයක්. හැබැයි මේගොල්ලෝ කිව්වේ අදහසින් නෙවෙයි. මේගොල්ලෝ කියන මනබන්ධනීය ස්ත්‍රිය. ඒ කියන්නේ බොහොම රූසප්පුවෙන් යුක්ත ස්ත්‍රිය රාජ්‍යයකට වස්තුවක්. වටිනා දෙයක්.
පින්නතුන මෙහෙම කියන්නත් හේතුව විශාලා මහනුවර හිටපු බොහෝම මනබන්ධනීයම කාන්තාව කවුද? කවුද? අම්බපාලි ගණිකාව. මෙයා බොහෝම පොහොසත් කෙනෙක්. බුදුරජාණන් වහන්සේට අඹවනයක් පන්සලක් කරලා පූජ කරා. මේ අම්බපාලි ගණිකාවට සමහර අවස්ථාවල ලිච්ඡවි රජදරුවන් පවා පැරදිච්ච අවස්ථා තියෙනවා. බුදුරජාණන් වහන්සේට ආරාධනා කරගන්න බැරි වෙලා තියෙනවා රජවරු වෙලත් ලිච්ඡවීන්ට. හැබැයි අම්බපාලි ලිච්ඡවි රජදරුවෝ ඉක්මවලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට ආරාධනා කරලා තියෙනවා. ඒ තරම් ප්‍රබල කාන්තාවක්. ඒ අධ්‍යක්ීමත් එක්ක මේගොල්ලෝ කිව්වා රාජ්‍යයකට ප්‍රබලම වත්තුවක් තමයි මනබන්ධනීය ස්ත්‍රිය. ඊළඟට තව කෙනෙක් නැගිටලා කිව්වා රාජ්‍යයකට වටිනාම වත්තුවක් තමයි ගහපති රතනම්. ඒ කියන්නේ දක්ෂ ප්‍රබල අමාත්‍යවරයා. ඉතින් මෙහෙම කතා කර කර ඉන්නකොට අර පාරේ නවත්තලා හිටපු මිනිස්සයා දුවගෙන ඇතුළට ආවා. ඇතුළට ඇවිල්ලා මේ රජවරුන්ට කියන අන්න භාග්‍යතුන් වහන්සේ පිළිසිකා වඩිනවා. ලිච්ඡවි රජදරුවෝ කොහොම මහපාරට ගියා. මහපාරට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රීපතුල් වන්දනා කළා. වන්දනා කළා කිව්වා භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේට විවේකයක් තියෙනවා නම් අපිට අනුකම්පා කරලා අපේ මේ සාරන්දද ශාලාවට වඩින්න. බුදුරජාණන් වහන්සේ වැඩියා. ඉතින් මේගොල්ලෝ කිව්වා අද අපි කතා කරේ භාග්‍යතුන් වහන්සේ ලොව තියෙන දුර්ලභව දේවල්. අපිට රාජතාන්ත්‍රික කටයුත්තක් නැත්නම් අපි මේ වගේ ප්‍රයෝජනවත් දේවල් තමයි කතා කරන්න කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ හෙව්වා මොනවද ඔයගොල්ලෝ කතා කරපු දුර්ලභ දේවල්? එතකොට කියනවා සද්දන්ත හත්තියා, දුවන්න පුළුවන් අස්වැයා, උදක ප්‍රසාද මාණික්කය, මනබන්ධනී ස්ත්‍රිය, දක්ෂ ප්‍රබල අමාත්‍යවරයා. බුදුරජාණන් වහන්සේ වෙලාවේ සිනහ පහල කරා. සිනහ පහල කළ භාග්‍යතුන් වහන්සේ වදාරනවා කාමාදි මුත්තානං වතබෝ ලිච්ඡවි. ලිච්ඡවි රජදරුවනි, වත්තුකාම ක්ලේශකාම ඔටුන්න කරගත් අයට මේවා ලොකු දේවල්. මට නම් මේ වගේ ඇති ලොකු දෙයක් නෑ. මේවා ඉතින් ලෝකේ හැමදාම තියෙන දේවල්. දැන් මම මේක කියලා තියෙනවා. අපේ ස්වාමීන් වහන්සේ නමක් මට මේ කතාව කිව්වේ. උන්වහන්සේ හොඳට ඉගෙනක කියාගෙන, කියන්නේ ගිහි ජීවිතේ සැහැණ කාලයක් අවුරුදු 20 ගාණක් විතර ගත කළා විශ්වවිද්‍යාලෙත් ගිහිල්ලා. උන්වහන්සේට මේ ධර්මයේ කියවන්න ලැබිලා ධර්මයේ ඉගෙනගෙන උන්වහන්සේ පැවිදි වුණා. මේ තරුණයා පැවිදි වෙලා අවුරුදු 5ක් ගුරුවරයෙක් යටතේ හිටියා. උපසම්පදාත් වුණා. ඒ ස්වාමීන් වහන්සේගේ අදහස තිබ්බේම තනියෙන් කුටියක ඉඳගෙන පිණ්ඩපාත කරගෙන මහානදම් පුරන්. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ඒකට සුසු පළාතක ගමක් ඇසුරු කරගෙන පොඩි කුටියක් හදාගෙන මහානදම් පිරුවා. ඉතින් උන්වහන්සේ මට කිව්වා හැමදාම පිණ්ඩපාත වඩනකොට හැමදාම පිණ්ඩපාත බෙදෙන අම්මා කෙනෙක් ඉන්නවා. මැදි වයසේ අම්මා කෙනෙක්. හැමදාම මේ අම්මා පිණ්ඩපාත බෙදෙනවා. දවසක් මේ අම්මා මේ සාංශයට පිණ්ඩපාත බෙදලා බොහොම නිකන් අනුකම්පාවෙන් වගේ අහලා තියෙනවා. අනේ මේ තරුණ ජීවිතේට මොකද්ද මේ කරගත් අපරාධය කියලා. එතකොට දැන් මේ ස්වාමීන් වහන්සේගේ ඇයි අම්මා එහෙම ඇහුවේ? ඉතින් අම්මගේ පැත්තෙන් හරි සාධාරණයි. අවංක කතාවක් තමයි අහලා තියෙන්නේ. ඇයි දැන් මේ අම්මා පංචකාමේ ඔටුන්න කරගෙන තමයි ජීවත් වෙන්නේ? එහෙම ආයට දැන් මෙතනින් අයත් එහෙම තමයි. දැන් මේ ලොකුවට සාසනය ගැන අර මේ කතා කරාට නික්කමටවත් කියනවාද මේ අම්මලා මොනුගුරේකට ඔයා මහාන වෙන්න කියලා? කියන්නේ නැහැ. දැන් බලන්න පින්නතුනි මේ කොළඹ දිස්ත්‍රික්කේ මම මේ ළඟදි නිකන් පන්සල් ටිකේ බැලුවා. හැම පන්සලකම ඉන්නේ පින්නතුනි ඈත පළාත්වල හාමුදුරුවනේ, නායක හාමුදුරුවෝ. දැන් මේ පළාතෙන් එහෙම මේ කොළඹෙන් එහෙම මහානන අඩුයි නේද? එතකොට දැන් මේගොල්ලෝ මේව අහලා ගිහිල්ලා තමාගේ දරුවන්ට කියන්න ඕනේ.
දැන් නැත්තම් මේ පින්නතුල්ලත් අර පංච කාමයට මෙයා හිර කරනවා. දැන් අර අම්මට හැමදාම පින්ඩපාතේ බෙදෙනකොට ලොකු පුත්‍ර සෙනෙහසක් ඇති වුණා. ඇති වෙලා මේ බොහොම තරුණ පහේ හොඳ හාමුදුරුව ලස්සනට ඉන්නවා. අනේ ඉතින් මේ අම්මට හිතුන මොන දුකක්ද මේ විඳින්නේ. මෙයා හිතුවේ මොකද සාර්ථක ජීවිතය කියලා. හොඳට ඉගෙන කියාගෙන ගෙයක් හදාගෙන කසාදයක් බැඳලා ළමයි හදාගෙන ඕන්නම් හොඳට වාහනයකුත් අරගෙන හිටියානම් ඔන්න සාර්ථක ජීවිතේ. ලිච්ඡවි රජදරුවන්ටත් ඕකමනේ හිතුනේ. දැන් මේගොල්ලෝ වත්තුකාම ක්ලේශකාමයන් ඔටුන්න කරගෙන ඉන්න හින්දා අතා ලොකු වුණා. අස්වැයා ලොකු වුණා. ආභරණ ලොකු වුණා. ස්ත්‍රිය ලොකු වුණා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා මේවා ලොකු දේවල් නෙවෙයි. මේවා ලෝකයේ හැමදාම තියෙන දේවල්. එහෙමනම් මම කියලා දෙන්නම් ලෝකයේ දුර්ලභම වටිනාම කාරණා පහ. දුර්ලභම කාරණා පහ. එහෙනම් ද වෙසක් දවසේ නැවත නැවත සිහි ගන්නවන්නේ ඒ දුර්ලභ කාරණා පහ මොකක්ද කියලා. ඒකෙමුත් අපි දැන් කාල වේලාවේ හැටියට පළවෙනි කාරණය ගැන තමයි පින්නතුලට කියලා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තථාගතස්ස අරහතෝ සම්මා සම්බුද්දස්ස පාතු භාවෝ දුර්ලභෝ ලෝකස්මින්. තථාගත ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීම අතිශයින්ම දුර්ලභයි. පින්නතුනි බලන්න අපේ ජීවිත පවා දැන් අපි අන්තමට හරි මේ විදිහට ජීවිත අවබෝධයක් ඇති කරගෙන මේ ගමන යන්නේ මේ ධර්මය නිසානේ නේද? දැන් අපි කර්මය දන්නවා, කර්මඵලය දන්නවා, මේ සිතේ ස්වභාවය දන්නවා. මේ හැම දෙයක්ම අපට ඉගෙන ගන්නට ලැබුණේ භාග්‍යතුන් වහන්සේ නමක් ලෝ පහළ වෙච්ච නිසා. එහෙම නැත්තම් අපි කවුරු වගේද? වියලිච්ච ලබු කටු වගේ. දැන් වියලිච්ච ලබු කටු ඔහි ගඟේ හිම පාවෙනට හෙට්ට පැද්දෙනවා, මෙහෙට්ට පැද්දෙනවා, අරමුණක් නැහැ නිතිවට. අන්න ඒ වගේ තමයි අපිටත් ඉන්න වෙන්නේ. නමුත් අත අපිට යම්කිසි ජීවිත අවබෝධයකින් ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළ වීම නිසාමයි. පින්නතුනි ඒ බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ සාගරය මං වගේ කෙනෙකුට දේශනා කරන්න පුළුවන්ද? බෑ. මට කියා සැරියුත් මහරහතන් වහන්සේටවත් බෑ. සැරියුත් මහරහතන් වහන්සේ තමයි මේ බුද්ධ ශාසනයේ වැඩි පුරම බුදුගුණ දේශනා කරපු උත්තමයා. දැන් පටිසම්පිතා මග්ග පාළී තිසැත්තෑ ඥාන, සත්සැත්තෑ ඥාන, සෝලස මහා ඥාන, අට්ඨාර සාවේනික බුදුගුණ, එකින් 19 ප්‍රත්‍වේක්ෂා ඥාන, මේ සියල්ලම දේශනා කරලා තියෙන සැරියුත් මහරහතන් වහන්සේනි. හැබැයි උන්වහන්සේටවත් බුදුගුණ නම් කියලා නිම කරන්න ගියා හිතන්නවත් බෑ. ලෞතුරා බුදු කෙනෙක් මේ බුදුගුණ දේශනා කළත් කියා නිම කරන්න බෑ කියලා ධර්මයේ සඳහන් වෙනවා. දැන් පින්නතුල දන්නවනේ දාර කාලකාරාම සූත්‍රයෙන් කළුදීප කුණේදී බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ එළි වෙනකන් ධර්ම දේශනාවක් කරානේ. ඉතින් එදා මේ රටේ රජකම් කරපු සද්ධාතිස්ස රජුරෝ බණහන් ලැබිලා ධර්ම දේශනාව හමාර වෙනකොට සාදුනාද පැවැත්තුවා. සාදුනාද පවත්වලා රජුරෝ කිව්වම් ස්වාමීනි ඔබ වහන්සේ බුදුගුණ සාගරයක් දේශනා කරන්න කියලා. කළු බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ. ඉතින් ඉස්සලාත්මවල සත්‍යක නෙවේ. එතකොට කළු බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ වදාරනවා මහරජතුමනි ඔබතුමා කිව්වා මහා සාගරයක් වගේ බුදුගුණ මහා සාගරයක් නම් මම දේශනා කරේ දීකටු සිදිරකින් එන වතුර දස මේ වගේ ටිකක්. එතකොට බලන්න ඒ වගේ රහතන් වහන්සේ නමකටවත් බුදුගුණ කියා නෙම කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ වුණාට දැන් සමහර අය අහනවා අපෙන් ඉතින් එහෙනම් ඇයි ඔබ වහන්සේලා මේ ධර්මයේ සඳහන් වන්නේ බුදුගුණ නවයක් කියලා?
දැන් බුදුගුණ 9යිනේ තියෙන්නේ නවරහදී බුදුගුණ. සියලු කෙලෙස් නැති කළා අරහං. පරෝපදේශ රහිතව ධර්මය අවබෝධ කළා සම්මා සම්බුද්ධ. සියලු විද්‍යාවන් දැනගෙන විද්‍යාවන් තුල ජීවත් වුණා විඥාචරණ සම්පන්න. සුන්දර ගමනින් සුන්දර නිවනට වැඩම කළා සුගතෝ. සියලු ලෝකයන් අවබෝධ කරගෙන ලෝකෙන් ඈතර වුණා ලෝකවිදු. දමණය කරන්න අමාරු දෙවියන් මිනිසයන් රක්මයන් මාරයන් දමණය කළ අනුත්තර වූ පුරුෂ ධම්මසාරති. දෙව් මිනිසුන්ට සාත්‍රුන් වහන්සේ සත්තා දේව මනුස්සාණන්. පරෝපදේශ රහිතව චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අන් අයට අවබෝධ කෙරෙව්වා බුද්ධෝ. ඒ සියලු බුදුගුණ දරාගන්න උන්වහන්සේ භාග්‍යවන්ත වුණා භගවා. මේ විදිහට නවාරාහදී බුදුගුණ. එහෙනම් බුදුගුණ අනන්තයි අපරිමාණයි කියලා කියන්නේ ඇත්තටම මේ බුදුගුණ අනන්තයි අපරිමාණයි. අපිට තේරුම් ගන්න තමයි තේරුම් ගැනීමේ පහසුව සඳහා තමයි මේ බුදුගුණ නවයකට මේක කොටු කරලා තියෙන්නේ. එහෙම නැතුව බුදුගුණ නවයයි නෙවෙයි. එහෙනම් දැන් මේ මාත්‍රකා කරපු දැන් ඇත්තටම තව විනාඩි 5ක් විතර තමයි කාලය තියෙන්නේ. මාත්‍රකා කරපු සූත්‍ර පාඨයේ සඳහන් වුණා තථාගතස්ස අරහතෝ සම්මා සම්බුද්දස්ස පාතු භාවෝ දුර්ලභෝ ලෝකස්මි. දැන් පින්නතුනි බුදුරජාණන් වහන්සේ හඳුන්වන නම් රාශියක් තියෙනවනේ. අනන් පුදුම බුදුගුණ බුදුරජාණන් වහන්සේ හඳුන්වන නම් තියෙනවා. බුද්ධෝ දසබලෝ සත්තා සබ්බඤ්ඤෝ දීපදුත්තමෝ සමන්ත චක්කු භගවා. ඔය විදිහට අනන්ත අපරිමාණ නම් ගොඩක් තියෙනවා නිගණ්ඨුවේ. දැන් මෙතන කියනවා තථාගත කියලා. පාලි භාෂාවෙන් තථා කියලා කියන්නේ මොකක්ද? දැන් මේ වචන තේරුම් ගත්තාම අපිට බුදුරජාණන් වහන්සේ කවුද කියලා තේරුම් ගන්න පුළුවන්. පාලි භාෂාවෙන් තථා කියලා කියන්නේ මොකක්ද? එසේ වූ කියන එක. මෙසේ වූ නෙවෙයි, එසේ වූ. ආගත කියලා කියන්නේ මොකද්ද? එසේ වූ තත්වයට පත්වෙච්ච උත්තමයා. මෙසේ වූ තත්වයට නෙවෙයි. දැන් අපිට පුරුදු පින්නතුනේ තියෙන දෙයකට තව දෙයක් සංසන්දනය කරන්න. කෙනෙක් දැක්කහම ආනේ ඔයා වගේමයි අරයක් කියලා කියනවනේ අපි. ගෙදරකට ගියහම මේ ගෙදර වගේමයි අහවල් ගෙදර කියනවා. තියෙන දෙයකට තව දෙයක් සංසන්දනය කරන්න. රටකට ගියාම කියනවා ආනේ මේ රට වගේම යහවල් රට කියලා කියනවා. ඉතින් තියෙන දෙයකට තමයි තව දෙයක් සංසන්දනය කරන්නේ. එහෙම සංසන්දනය කරන්න ලෝකේ වස්තුවක් නැහැ කියන නිසා තමයි මෙසේ වූ தത്വයට පත්වෙච්ච උත්තමයා නෙවෙයි. එසේ වූ தത്വයට පත්වෙච්ච උත්තමයා තථාගත. ඉතින් එහෙමනම් එතනින් එහාට ආයේ කතා කරන්න දෙයක් නැහැ නේද? මේ ලෝකේ සංසන්දනය කරන්න වස්තුවක් නෑ. ඉතින් එවැනි බුදුරජාණන් වහන්සේ නමකගේ ශ්‍රාවකයන් හැටියට අද මේ විදිහට පිළිවෙත් පුරන්න ලැබීම මොන තරම් වාසනාවක්ද කියලා පින්නතුල කල්පනා කළ බලන්න. ඒ වාසනාවෙහි තරම කියා නිම කරන්න පුළුවන් කමක් නෑ. ඉතින් ඊතර දුර්ලභ කාරණා හතරක් කෙටියෙන් කියන්නම්. ඊළඟ දුර්ලභ කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්මය දේශනා කරන දේශකයා දුර්ලභයි කියනවා. එතකොට බණ කියන හාමුදුරුවෝ දෙවෙනි වෙන්නේ කාටද? බුදුරජාණන් වහන්සේට විතරයි. හැබැයි මේ බණ කියනවා කියන වැඩේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. ඒක අද මේ ලෝකයේ මේ විශේෂයෙන් ලංකාව ගත්තොත් මුඛරි කමට දක්ෂ කමට නොයෙක් දේවල් බණ හැටියට කියනවා. නේද? එතකොට පින්නතුනි මිනිස්සුත් අර මුඛරිකමට අර වචනවල තියෙන රසයට මේවා තමයි බණ කියලා අහනවා. දැන් මම මේ දේශනාවේදී මගේ අදහසක් බුදුරජාණන් වහන්සේ වදාලා කියලා කිව්වොත් මම ඉවරයි. මගේ බිල්ල ළඟින් ඉවරයි. මොකද පින්නතුනි චතුරාර්ය සත්‍ය ගෙන දෙන මේ ධර්මය මට ඕන විදිහට දේශනා කරොත් ඒකේ විපාක කියා නිම කරන්න බෑ. ඉතින් අද ඒ නිසා බලන්න අපි රටේ 10 දෙනෙක් ගත්තොත් මත 10 ක ඉන්නේ මේ ධර්මයේ පිළිබඳව. ඒකට හේතුව තමයි
මේ විවිධ විවිධ දේශනා. ඒ නිසා බණ අහන අයත් බණ දේශන අයත් මේ පිළිබඳ හොඳට අවධානයෙන් ඉන්නට ඕන. ඊළඟට තුන්වෙනි දුර්ලභ පුජ්‍යලයා තමයි ධර්මයේ දරා ගන්න පුජ්‍යලයා. දැන් මේ ඇත්තන්ටත් ඒ දුර්ලභ පුජ්‍යලයා බවට පත් වෙන්න පුළුවන් නේද? දැන් මේ පින්නතුලට පුළුවන් හෙට ඉඳලා පටන් ගන්න ධම්මපදී පාඩම් කරන්න. පාඩම් හිටියේ නැතුවට කමන්නේ. ඒක ලොකු කුසලයක්. බලන්න පිරිත් පොත පාඩම් කරන්න පුළුවන්, ධම්සක්වේ තුන් සූත්‍රේ පාඩම් කරන්න පුළුවන්. සිංහල භාෂාවෙන් හරි මේ ධර්මයේ දරා ගන්න පුජ්‍යලයා තුන්වෙනි පුජ්‍යලයා දුර්ලභ. හතරවෙනි පුජ්‍යලයා තමයි මේ ධර්මයට අනුව ජීවත් වෙන පුජ්‍යලයා. පස්වෙනි පුජ්‍යලයා තමයි කතඤ්ඤෝ කතවේදී පුග්ගලෝ දුර්ලභෝ ලෝකක්මින් කළගුණ දන්න කළගුණ සලකන පුජ්‍යලයා දුර්ලභයි කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් එහෙමනම් පින්නතුනි, දැන් මේ දුර්ලභ කාරණා පහම අපේ ජීවිතයෙන් ගලප ගන්නට අද අපට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ නිසා පින්වත් හැම දිනාටම මේ බුද්ධ ශාසනය තුළ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම මේ උදාර කුසලයට උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.